අයිබෝවන් අදත් ඔබ කැනඩාවට එන්න මගට සාදරයෙන් පිළිගන්නවා මම මහේෂ් මම කැනඩාවේ ඇල්බටා ප්‍රාන්තයේ සිට ඔබට මතක ඇති අපි ආරම්භ කරා කෙටි වීඩියෝ සීරීස් එකක් ෂෝට් ටොක්ස් නමින් ඔබට වැදගත් වෙන මාතෘකා පිළිබඳව කෙටියෙන් කතා කරන විනාඩි 5ක් 6ක් වගේ අතෝල්ත කතා කරලා නිම කරන්න ඒ වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝව ඔබ වෙත දෙන්නයි මේ උත්සාහ කරන්නේ හරි එහෙනම් අපි පටන් ගමු අද අපි මාතෘකාව කොහොමද සෞඛ්‍ය සේවය කැනඩායානු සෞඛ්‍ය සේවය අලුතෙන් එන ඔබට බලපාන්න කියන එක. සාධක කීපයක් තියෙනවා වැදගත්ම සාධකය තමයි කැනඩාවේ සෞඛ්‍ය සේවාව නොමිලේ ලැබුණත් කැනඩාවට ඇතුළු වන අලුත් ඔබට නැත්නම් නිව්කමර් කෙනෙකුට ආපු ගමන් මේ සේවාව ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔබට ඉල්ලුම් කිරීමක් කරන්න වෙනවා යම් කාල සීමාවක් රැඳී සිටින්නට වෙනවා. ඊට පස්සේ තමයි ඔබට කැනඩාවේ සෞඛ්‍ය සේවයට අදාළ වූ අපි කියන හෙල්ත් ඉන්ෂුරන්ස් කාඩ් එක හම්බ වෙන්නේ. ප්‍රොවින්ස් එකෙන් ප්‍රොවින්ස් එකට නම් වෙනස්. නමුත් හෙල්ත් ඉන්ෂුරන්ස් එක හම්බ වෙන්න යම් කාල සීමාවක් ගත වෙනවා. ඒක සති 3ක් මාස 3ක් අතර වෙන්න පුළුවන්. ඒක පළාතෙන් පළාතට වෙනස් වෙනවා. දැන් ඔබේ ප්‍රශ්නය. දැන් ඔබ කැනඩාවට ආවා. හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් නැහැ. ඔබට මොකක් හරි කරදරයක් වුණොත් මොකද වෙන්නේ? ලෙඩ වුණොත්, උණක් හෙම්බිරිසක් හැදුනොත්, වැටුනොත් මොකද වෙන්නේ? ඔබට ගැටලුවක් නෑ ඔබට වෛද්‍ය පහසුකම් ගන්න පුළුවන් ඔබට රෝහලට යන්න පුළුවන් ඔබට සායනයට යන්න පුළුවන් ගැටලුව එන්නේ ගෙවන්න ගියාම මොකද ඔබට ගෙවන්නේ කැනේඩියන් ඩොලර් වලින් ලොකු මුදලක් ගෙවන්න වෙනවා විශේෂයෙන්ම කැනඩාවේ සෞඛ්‍ය පහසුකම් අතිශය ඉහළ මට්ටමක තියෙනවා වගේම තාක්ෂණික සහ මානව සම්පත් වශයෙන් ගත්තත් ඉතාමත් ඉහළ මට්ටමක ක්වොලිටියක් තියෙනවා නමුත් ගෙවන්න වෙන මුදලත් ඉතා ඉහළයි ඒ නිසාම විශේෂයෙන්ම කැනඩාවට එන නිව්කමර් කෙනෙක් නම් ඔබ පොඩ්ඩක් මේ ගැන හිතන්න. ඒ තමයි ප්‍රයිවට් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ගැන හිතන්න. ඔබ කැනඩාවට ඇතුළු වෙලා කැනඩාවේ සෞඛ්‍ය සේවාව ලැබෙන තුරු ඒ කාල සීමාව ආවරණය වෙන විදිහට ප්‍රයිවට් ඉන්ෂුරන්ස් එකක් ගන්න. එය අර අවදානමට පෙර සූදානම කියන තත්ත්වය ඇත්තටම වෙන්න අවස්ථාවක්. විශේෂයෙන්ම ඔබ කැනඩාවට ඇතුළු වුණාට පස්සේ පුංචි සෞඛ්‍ය ගැටලු වෙන්න පුළුවන්. මෙහි කාල ගුණය වෙනස්, මෙහි සීතල වෙනස්, සමහර විට හිතේ දුකක් එන්න පුළුවන් පවුලෙන් වෙන්වීම ඉතින් ඔය වගේ විවිධාකාර ගැටලු වෙන්න පුළුවන් විශේෂම මුල් මාස දෙක තුන ඇතුළත. මොකද සම්පූර්ණ වෙනස් පළාතක්, සම්පූර්ණ වෙනස් රටක්, සම්පූර්ණ වෙනස් කාල ගුණයක්. ඉතින් කායික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන් ගැටලු ඇති වෙන්න පුළුවන්. එතනදී ඔබට ඔබේ අතින් මුදල් ගෙවන්න ගියොත් ලොකු වියදමක් වෙනවා. විශේෂම නියෝකමක කෙනෙකුට ඒක දරා ගන්න අමාරුයි. ඒ නිසා ඔබ ප්‍රයිවට් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ගැන හිතන එක හරිම වැදගත්. ඒ තමයි නියෝකමක කෙනෙක් විදිහට පොදුවේ හිතන්න ඕන දේ. ඊළඟදී ඔබෙන් ස්ටඩන් වීසානං වැදගත් කරුණක් තිනවා සමහර ප්‍රවින්සල් ඉන්ටර්නශනල් ස්ටඩන්ලට හෙල්ත ඉන්ෂුරන්ස් එක හම්බ වෙන්නේ නැහැ ඒ කියන්නේ ඔබ එන්නේ ස්ටඩන්ට් පර්මිට් එකක් සඳහා නම් එන්නේ ස්ටඩන්ට් වීසා එක යටතේ නම් එන්නේ පොඩක් හොයලා බලන්න ඔබ ඉන්න ප්‍රොවින්ස් එකේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක ඔබට ලැබෙනවද නොමිලේ කියලා එහෙම නැත්නම් ඔබටත් සිද්ධ වෙන්නේ අර පෙර කී විදිහටම ප්‍රයිවට් ඉන්ෂුරන්ස් එකක් ගන්න ඊළඟ කාරණය මේක ටිකක් බොහොම අඩුවෙන් සිදුවේ හැකි අවස්ථාවක් නමුත් වෙන්න පුළුවන් දෙයක්. ඔබට වර්ක් පර්මිට් එකක් හම්බෙනවා මාස 6ක. නැත්නම් මාස 6කට අඩු වර්ක් පර්මිට් එකක්. ඔබ කැනඩාවට එන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා බොහොම කැමැත්තෙන් මේ මාස 6ට අඩු වර්ක් පර්මිට් එක අරගෙන කැනඩාවට එනවා. මතක තියාගන්න ඔබට ලැබෙන්නේ මාස 6කට අඩු වර්ක් පර්මිට් එකක් නම් ඔබට කැනඩාවෙන් සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔබට සෞඛ්‍ය රක්ෂණයක් පුද්ගලිකව මිලදී ගන්න වෙනවා. එහෙම නොතිබුණොත් ඔබේ සෞඛ්‍ය පිළිබඳ ගැටලු වලට අතින් මුදල් වියදම් කරන්න වෙනවා. ඒ කියන්නේ ඔබ උපයන මුදලින් සෑහෙන ප්‍රමාණයක් බෙහෙත් වලට වියදම් කරන්න වෙනවා. ඒ නිසා මාස 6ට අඩු වර්ක් පර්මිට් එකක් අනිවාර්යයෙන්ම ප්‍රයිවට් ඉන්ෂුරන්ස් එකක් ගන්න. මීට අමතරව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මෙහි හෙල්ත් ඉන්ෂුරන්ස් එක ෆ්‍රී වුණත් සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලැබුණත් ඒ තුළට ඩෙන්ටල් කෑ එක අයිති වෙන්නේ නැහැ. විශේෂ අවස්ථා හැරෙන්න. ඒ කියන්නේ ඔබට ඔබේ දතක් සුද්ධ කරගන්න තියෙනවා නම්, දතක් පුරව ගන්න තියෙනවා නම්, නැත්නම් නර්ව් ෆිල්ම් එකක් කරගන්න තියෙනවා නම්, කැනඩාවට ඇවිල්ලා කරගන්නවාට වඩා ලේසි එන්නේ ඉස්සෙල්ලා ඒක කරගෙන එන්න. ලංකාවේදී කරගෙන එන්න. මොකද ලංකාවේදී බොහොම සාමාන්‍ය මිලකට ඒක කරගන්න පුළුවන්. කැනඩාවේදී සරලම උදාහරණයක්. කැනඩාවේදී ඔබට පොඩි දතක් පුරව ගන්න, එහෙම නැත්නම් දතක් ගලව ගන්න එකත් අඩුම ගානේ ඔබට ඩොලර් 1000ක් වියදම් කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මම දෙන පණිවිඩය තමයි එන්න ඉස්සර වෙලා ඩෙන්ටල් කෙයා ටික කරගෙන එන්න. ඇවිල්ලා මෙහෙදී පුළුවන් පස්සේ ඔබට රැකියාවක් හම්බුනාට පස්සේ රැකියා ආයතනයෙන් ඉන්ෂුරන්ස් එකක් ලැබෙනවා. ඒ රැකියා ආයතනයෙන් ලැබෙන ඉන්ෂුරන්ස් එක හරහා ඔබට පුළුවන් ඔබේ දත් සුද්ධ කරගන්න හෝ දත් ගලව ගන්න හෝ ඕන දෙයක් කරගන්න පුළුවන්. අලුතෙන් දත් ටික දාගන්න උනත් පුළුවන්. මොකද ඔබ හොඳ ආයතනයකට ගියොත් හොඳ රැකියා ආයතනයකට ගියොත් ඉන්ෂුරන්ස් එකක් ලැබෙනවා. ඉතින් ඒ හරහා ඔබට ඩෙන්ටල් කෙයා ටික කරගන්න පුළුවන්. එමනම් අද අපි කෙටි වීඩියෝ අපි කතා කරේ කැනඩාවේ සෞඛ්‍ය සේවාව සහ අලුතෙන් එන ඔබට ඇති විය හැකි ගැටලු ගැන. ඒ ගැන අපි කතා කරලාදී කිව්වා අලුතෙන් එන ඔබ කැනඩාවේ සෞඛ්‍ය ස්පාස්කම් ලැබෙන තුරු ඒ කාල සීමාව ඒ අතරමැද කාල සීමාව සඳහා ප්‍රයිවට් ඉන්ෂුරන්ස් එකක් ලබා ගැනීම වැදගත්කම. ඒ වගේම අපි කිව්වා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනවා නම් බලන්න ඔබ එන ප්‍රොවින්ස් එකකින් ඔබට හෙල්ත් ඉන්ෂුරන්ස් එක නොමිලේ ලැබෙනවද කියන එක. එහෙම නැත්නම් ඔබට ප්‍රයිවට් එකක් ගන්න වෙනවා. work permit එකට එනවා නම් මාස 6කට අඩු කාල සීමාවක් ඔබටත් ගන්න වෙන බව අපි කතා කරා. ඒ වගේම අපි කතා කරා කොයිතරම් මේ කැනඩාවේ සෞඛ්‍ය සේවාව ඉහළ මට්ටමක තිබුණත් නොමිලේ ලැබුණත් එයට ඩෙන්ටල් කෙයාර් ආයි තියෙන වෙන බව. ඒ නිසා කැනඩාවට එන්න ඉස්සරලා ඔබේ ඩෙන්ටල් කෙයාර් කරගෙන කැනඩාවට එන එකේ වාසියත් අපි කතා කරා. එම්නම් මම හිතනවා මේ ප්‍රමාණවත් අද දවසට අපි ඊළඟ දවසේ තවත් කෙටි වීඩියෝකින් ඔබට යමක් දෙන්නම්. එහෙමනම් අපි ආයෙත් හමුවෙමු සමහර විට හෙට දවසේ. එහෙම නැත්නම් ඊළඟ දවසේ. සුබ දවසක්.